ජීවිතේ අපට නොපෙනෙන ලෝකයේ තුල බොහෝ දේ සිදු වෙනවා. මේ සිදු වෙන සියල්ල මොන ආකාරයෙන්ද සිදු වෙන්නේ? අපි සූදානම් ඒ ගැන කතා බහ කරන්න. මේ গুপ্ত ගවේෂණ. গুপ্ত ගවේෂණ තුලින් අද දිනේදී අපි කතා බහ කරන්න සූදානම් මේ ශාන්ති කර්ම පුද පූජා ආදී හා බැඳෙන තවත් කාරණයක් ගැන. කලු කුමාර දෝෂය. එහෙම නැත්නම් කලු කුමාර දිෂ්ටිය. ඇතරම මොකක්ද මේ කලු කුමාර දෝෂය කියන්නේ? අපි සූදානම් මේ ගැන කතා බහ කරමු. ඒ ගැන කතා බහ කරන්න අපේ රටේ ඉන්න දක්ෂම චරිතයක් අද අපිත් එක්ක එකතු වෙනවා. රොෂාන් චානක තිසර මහත්මයා. රොෂාන් මහත්මයා. ඇත්තටම මොකද්ද මේ කලු කුමාර දෝෂය කියන්නේ? ස්ත්‍රීන්ගේ මාසුද්ධිය සෑදීමේ සිට මාසුද්ධිය අවසානයේ දක්වාම කලු කුමාර දෝෂයේ බලපෑමට හැකියාව තියෙනවා. ඒ කියන්නේ එතන ලේත් එක්කලා සම්බන්ධයක් තියෙන හින්දා තමයි මේ කළු යකාගේ බැල්ම පවතින්නේ. කළු යකාගේ බැල්ම නැත්තම් දිෂ්ටිය වැටුනහම ස්ත්‍රීන්ට නොයෙක් රෝගාබාධ ඇති වෙනවා. ඒ අතර දරුපල නැතිවීම ඇති වෙන්න පුළුවන්. කියන්නේ ළමයි හම්බෙන්න කුසට ඇවිල්ලා ගප්සා වෙන්න පුළුවන්. ඒ වගේම පවුල් කඩාකප්පල් වීම වෙන්න පුළුවන්. කසාද නොබැඳින්න ඒ කියන්නේ විවාහ මංගල දෝෂ ඇති වෙන්න පුළුවන්. ඒ වගේම නිදිමත කලන්තෙ ගැති කකුල් ඉදුමු ඒ වගේම බඩේ අමාරු මාසුද්ධිය අපහසුතා මාසුද්ධියේ ක්‍රමවත් බවක් නැතිවීම ගර්භාෂයේ ආශ්‍රිත උෂ්ණ ගතිය වගේ බොහෝ ලෙඩ රෝග කලු කුමාර දෝෂ නිසාවෙන් ඇතිවිය හැකියි. රොෂාන් මහත්මයා දැන් මේ රෝගයේ යම් කාන්තාවකට හැදුනොත් මොනවද කරන්න පුළුවන් විසඳුම් මොන ආකාරයේ ශාන්ති කර්මද මොන ආකාරයේ පුදු පූජාද පවත්වන්න පුළුවන් මේ රෝගය තුරන් කරන්න? කලු කුමාර දෝෂයේ තුරන් කිරීමට පුදු පූජා වර්ග බොහෝ අපේ රටේ පවතිනවා. අපි හරියාකාරව බලන්න ඕන ලෙඩාගේ තත්ත්වය කොහොමද කියලා. කලු කුමාර දෝෂයේ බලපාලා තියෙන ස්ත්‍රීට තියෙනවා රෝග දෝෂ මොනවද කියලා බලන්න ඕනේ. කියන්නේ එකින් එක්කෙනාට ඒක බලපාන විදිහ වෙනස් වෙනවා. දැන් පෙලක් අයට දරුවෝ නැතිකමක් තියෙන්න පුළුවන්. පෙලක් අයට පවුලේ ආරවුල් තියෙන්න පුළුවන්. පෙලක් අයට අසනීප විතරක් තියෙන්න පුළුවන්. පෙලක් අයට ඒ කියන්නේ බඩේ අපහසුතා මාසුද්ධියේ ක්‍රමවත් බවක් නැතිකම ආදී තියෙන්න පුළුවන්. ඒ කියන්නේ හරියාකාරවයි බලන්න ඕනේ ආතුරු යට ඒ ස්ත්‍රියට මේ දෝෂේ බලපාලා තියෙන කොහොමද කියලා. අපි ඒ ස්ත්‍රියක කතා කරලා කේන්දරේ බලලා ඒ කියන්නේ අපිට නොපෙනෙන බලවේග මගිනුත් බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ දෝෂාන්ධකාරය කොහොමද බලපාලා තියෙන්නේ කියලා අපි හරියාකාරව දෝෂේ බලපාලා තියෙන හැටියට තමයි පුදු පූජාව නියම කරන්නේ. ඒ කියන්නේ කලු කුමාර දෝෂිත යන්තර දාන්න තියෙනවා. කලු කුමාර පූජාවල් දෙන්න තියෙනවා. කලු කුමාර වීදී වැඳලා පූජාවල් දෙන්න තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි දැන් කලු කුමාර දෝෂේ ළමයි හම්බෙන්නේ ඉන්න ගැබ්බර් ස්ත්‍රීකට බලපෑවොත් එහෙම අපි ඒ කලස් වෛද්‍යයක් කියලා එකක් කරනවා. ඒ කියන්නේ සාමාන්‍ය ළමෙක් හම්බෙන්නකොට ගෑනු කෙනෙකුට දෙහි කැපීමක් සිදු කරන්නේ නැහැ. නූල් බැඳීමක් සිදු කරන්නේ නැහැ. අපි එතකොට කලස් වෛද්‍යය කියලා එකක් කරනවා. ඒ කියන්නේ කලස් වෛද්‍ය කියන්නේ වෙනම තොවිලයක්. ඒ වගේ දැන් සාමාන්‍ය ළමයි නැති කෙනෙකුට නම් අපි කලු කුමාර පූජාවක් දෙනවා. නැත්තම් කලු කුමාර වීදියක් බැඳලා කරන තුයුත් තියෙනවා. එකින් එක ලෙඩේ හැටියට වෙනස් වෙනවා. දැන් සාමාන්‍ය දුරට විතරක් කලු කුමාර දෝෂේ බලපාලා තියෙනවා නම් අපි දෙහි ටිකක් කපලා යන්තරයක් දෙමීමක් සිදු කරනවා. ඒ කියන්නේ කලු කුමාර දෝෂේ එක්කලා තනිකන් දෝෂේ එන්න පුළුවන්. කලු කුමාර දෝෂෙත් එක්කලා රීරියකයි බලපෑමක් එන්න පුළුවන්. මොකද කලු යකාගේ බැල්ම තියෙන ගොඩක් තැන්වල රීරියකාගේ බැල්ම ඉබේම එනවා. කලු යකයි රීරියකයි දෙන්න එකට එන හින්දා රීරියකාටත් යම්කිසි අන්තිකර්මයක් කිරීමට සිදු වෙනවා. ඒ රෝගේ බලපාලා තිබෙන தත්ත්වේ බලලා හරියාකාරව බලන්න නැතුව අපිට මුකුත් කියන්න බෑ. එකින් එක්කෙනාගේ හැටියට කරන්න ඕනේ ශාන්ති කර්ම වෙනස් වෙනවා. ඔව් අද දිනේදී අපි කතා බහ කරා මේ කලු කුමාර දෝෂය කොහොමද බලපාන්නේ. ඒ වගේමයි මේ ශාන්ති කර්ම වලදී මොන වගේ ප්‍රතිකාර දේ සඳහා තියෙන්නේ කියන කාරණා ගැන. ඒ ගැන කතා බහ කරන්න අපත් සමග එකතු වුණේ රොෂාන් චානක තිසර මහත්මයා. බොහොම ස්තුතියි ඔබට. අපි නැවත වතාවක් ලබන සතියේදී හමු වෙමු. බලාපොරොත්තු වෙන්න ඔබෙන් සමු ගන්නවා මේ গুপ্ত ගවේෂි. Vihidena Jeewithe.